මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද පේන්ට් මෘදුකාංගය භාවිත කරන්න කියලා. පරිගණක දැනුම මූලික මට්ටමේ තියෙන කෙනෙකුට, එහෙමත් නැත්නම් පේන්ට් කවදාවත්ම පාවිච්චි කරලා නැති කෙනෙකුට, පුංචි දරුවෙකුට වුණත් පේන්ට් මේ වීඩියෝ එක බලලා මූලික දැනුම ලබා ගන්න හැකියාව තියෙනවා. ඉදිරියට පේන්ට් ප්‍රැක්ටිකල්ස් වෙන වෙනම ඔයගලන්ට වීඩියෝස් වලින් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු කොහොමද මූලිකවම paint open කරගන්න කියලා. ඔයාලගේ කම්පියුටර් එකේ වම් පැත්තේ බලන්න. වම් පැත්තේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි කොටු හතරකින් සමන්විත වෙච්ච බටන් එකක්. මේකට අපි කියනවා start button එක, එහෙමත් නැත්නම් windows button එක කියලා අපි හඳුන්වනවා. මේක click කරන්න. මේක click කරපුවාම මෙන්න මේ වගේ menu එකක් ඔයගොල්ලන්ට දකින්න හම්බෙනවා. මේකෙන් මෙන්න මෙතන තියෙනවා අපේ scroll bar එක. අපි කියනවා මේක නමින් හඳුන්වනවා scroll bar කියලා. මේ scroll bar එක අපිට පහලට මෙන්න මේ වගේ drag කරන්න පුළුවන්. drag කරලා ඔයගොල්ලන්ට paint මෘදුකාංගයේ තියෙන තැන සොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා type here to search කියලා තැන. මේකට අපි කියනවා search bar එක කියලා. search bar එකේ අපිට පුළුවන් paint කියලා type කරන්න. එතකොට මෙන්න මේ වගේ paint app එක අපිට දකින්න හම්බෙනවා. මේක click කරන්න. ක්ලික් කරපුවාම මෙන්න අපේ paint මෘදුකාංගය නැත්තම් paint app එක. මේකෙදි සුදු පාට rectangle එකක් ඔයගලන්ට පේනව ඇති. මෙන්න මේ area එක, ලොකු area එකක් අපිට දීලා තියෙනවා. මේ area එක අපි හඳුන්වනවා drawing area එක කියලා. ඒ කියන්නේ අපි අඳින සියලුම දෙයක් text එකක් මොන දේ වුණත් අපි මෙන්න මේ white area එකේ තමයි අඳින්නේ. ඊළඟට අපේ page එක උඩට පහලට කරගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන scroll bars. මෙතනක් තියෙනවා horizontal scroll bar එක, ඊළඟට vertical scroll bar එක. ඊළඟට අපේ page එක zoom කරගන්න පුළුවන්. මේ තියෙන්නේ 50%, 100%, 200, 300, 500 වෙනකම්, මේ විදිහට 800 වෙනකම්ම ඔයගලන්ට ඔයාලගේ page එක, එමත් නැත්නම් ඔයගොල්ලෝ ඇන්ද drawing එක zoom කරගන්න පුළුවන්. මම දැනට 100% වලට තියාගන්නම්. මොකද ගොඩාක් ලොකු වුණොත් අපිට screen එක capture කරන්න අමාරු හින්දා. අපි බලමු එකින් එක මොනවාද මේ tools වල, මේ tabs වල තියෙන්නේ මොනවාද කියලා. පළවෙනි tab එක, tabs තුනක් තියෙනවා. ඒකේ පළවෙනි tab එක අපි ගමු. පළවෙනි tab එකේදී මොනවාද තියෙන්නේ කියලා. පළවෙනි ටැබ් එකේ new කියන command එකක් තියෙනවා. මොකද මේ new කියන command එකෙන් වෙන්නේ? ඒ කියන්නේ අපිට පුළුවන් drawing එකක් කරන්න අලුත් page එකක් open කරගන්න පුළුවන් වෙන්නේ මේ new කියන command එක දුන්නොත්. ඊළඟ command එක open. මේකෙන් වෙන්නේ අපි දැනටමත් අපේ පරිගණකය තුල නැත්නම් laptop එක තුල paint වලින් මොනාහරි document එකක් අපි හදලා තියෙනවා නම් ඒ හදපු document එක අපිට මෙන්න මේකෙන් open කරගන්න පුළුවන්. ඊළඟ බටන් එක බලමු save command එක. save command එකෙන් අපිට අපේ and the drawing එක, එහෙමත් නැත්නම් අපි කරපු අපේ මොනවා හරි document එක අපිට save කරන්න හැකියාවක් ලැබෙනවා. save as මේකෙදි වෙන්නේ අපිට හරියටම path එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හදපු document එක save වෙන්න ඕන තැන, පරිගණකයේ කොතනද save වෙන්න ඕන කියන එක අපිට මෙතනදී direct path එකක් අපිට දෙන්න පුළුවන්. D එකේද, C එකේද, desktop එකේද, නැත්නම් මොකක් හරි partition එකකද, my computer ද, my document ද, මොනා හරි අපිට ඒ වගේ path එකක් දෙන්න පුළුවන්. ඊළඟ command එක print කියන command එක. print command එකෙන් වෙන්නේ අපේ පරිගණකයට නැත්නම් laptop එකට printer එකක් connect කරලා තියෙනවා නම් අපිට මේ print කියන command එකෙන් අපිට print out එකක් ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි බලමු හෝම් කියන ටැබ් එක. හෝම් කියන ටැබ් එකේදී මොනවාද තියෙන්නේ කියලා. එකින් එක අපි විස්තර කරගමු. හෝම් වල ටූල්ස් කියන තැන තියෙනවා පෙන්සිල් එක. ගමු පළවෙනියටම පෙන්සිල් එක. මෙන්න මේ වගේ පෙන්සිල් එකෙන් අපිට අඳින්න හැකියාව ලැබෙනවා. මේක ඇවිල්ලා ෆ්‍රී හෑන්ඩ් ටූල් එකක්. මේ ටූල් එක එතරම් සාර්ථක ටූල් එකක් නෙමෙයි. මොකද මවුස් එකකින් මේ විදිහට අඳින්න ගොඩක් අයට අමාරුයි. ඊළඟට පෙන්සිල් එක යටින් තියෙනවා මෙන්න මෙතන ඉරේසර් ටූල් එක. ඊළඟට තව දෙයක් කියන්න ඕන ඔයගොල්ලන්ට. අපි මේ ටූල් එක ක්ලික් කරපුවාම අපි කොහොමද ක්ලික් කරාද, දැන් මෙතන ක්ලික් වෙලාද තියෙන්නේ කියලා දැනගන්න.
ඔගලන්ට පේනවා ඇති මේ පෙන්සිල් ටූල් එක ක්ලික් කරපුවම පොඩි නිල් පාට කොටුවක් පෙන්සිල් එක උඩින් ඇඳිලා තියෙනවා. අනේ පොඩි කොටුව මාර්ගයෙන් තමයි අපි දැනගන්නේ අපේ මේ ටූල් එක දැන් මේ ක්ලික් වෙලා තමයි තියෙන්නේ කියලා. මම යනවා ඊළඟට අපේ ටූල් එක ඉරේස ටූල් එක. ඉරේස ටූල් එකෙන් අපිට අපි ඇඳ මම මේ පෙන්සිල් එකෙන් ඇඳගත්ත ඉරි ටික ඉරේස් කරගන්න මට හැකියාව ලැබෙනවා. ඒකෙදි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙච්චර පොඩි ඉරේසරයකින් ගොඩාක් අපිට ඉරේස් කරන්න ගියාම හරිම අමාරුයි. ඒකෙදි අපිට ඒගොල්ලෝ දීලා තියෙනවා කමාන්ඩ් එකක් කන්ට්‍රෝල් කී එකත් එක්කලා. ඔගලගේ කීබෝඩ් එකේ බලන්න දකුණු අත පැත්තට වගේ වෙන්න තියෙන්නේ කන්ට්‍රෝල් කී එක අපි හඳුන්වනවා. අපි ඒක කී එකේ ලියලා තියෙනවා CTRL CTRL. අපි ඒක හඳුන්වනවා කන්ට්‍රෝල් කී එක කියලා. ඒ කී එකත් එක්කලා ඔගලන්ගේ පරිගණකයේ දකුණු පැත්තේ තියෙනවා කීපෑඩ් සෝරි නම්බර් පෑඩ් එක නම්බර් පෑඩ් එක ඒ කියන්නේ නියුමරික් කීපෑඩ් කියලා අපි හඳුන්වනවා. ඒකේ ප්ලස් මාක් එක ක්ලික් කරන්න. ඔයාලට පේනවා ඇති එකපාරක් ක්ලික් කරාට බෑ. මොකද එක ක්ලික් එකකින් වෙන්නේ යම් කිසි එක පික්සල් ප්‍රමාණයක් විතරයි ඉරේසර් එක ලොකු වෙන්නේ. ඔගොල්ලෝ ගොඩ සැරයක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ඉරේසර් එක විශාල ප්‍රමාණයක් අරගන්නවා. ඊළඟට මට පුළුවන් මේක ඉරේස් කරලා දාන්න. ඊළඟට දැන් මේ ඉරේසර් එක අපිට පුංචි කරගන්න ඕන නම් ආයෙත් පාරක් කන්ට්‍රෝල් කී එකත් එක්කලා නියුමරික් කීපෑඩ් එකේ කියන්නේ ඔයගලගේ පරිගණකයේ දකුණු අත පැත්තේ තියෙන කීපෑඩ් එකේ මයිනස් මාක් එකේ කියන්නේ අඩු කිරීමේ ලකුණ ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ඉරේසර් එක කුඩා වෙනවා. ඊළඟට අපි බලමු මෙන්න මෙතන තියෙනවා shapes කියලා පොඩි කොටුවක්. මේ කොටුව ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලමු. පළවෙනියටම ලයින් එකක් තියෙනවා. ඊළඟට කර්ව් සඳින්නේ කොහොමද කියලා තියෙනවා. මම ගන්නවා මෙතන ඕවල් එකක්. මේ ඕවල් එක ගත්තහම මේකෙදි කලර් 1 එකේ බ්ලැක් කලර් එක තියෙනවා. මට පුළුවන් මම ග්‍රේ ඊළඟට බ්‍රවුන් කලර් එක රෙඩ් orange මේ වගේ colors click කරද්දි ඔගලන්ට පේනවා ඇති ඔගලන්ගේ outline color එක change වෙනවා. ඊළඟට මට පුළුවන් මම දැන් outline color එක red දීලා මම මෙතන තියෙනවා fill with color. එහෙම නැත්නම් අපි කියනවා කටවහරට paint bucket එක කියලා කියනවා. නමුත් මේ tool එකේ හරිම නම fill with color. මේ fill with color tool එක අරගෙන මට පුළුවන් මෙතනින් මම yellow color එක ගන්නම්. yellow color එක අරගෙන මම මෙතන click කරනවා. දැක්කද මේ ඕවල් එකේ ෆිල් කලර් එක yellow ඇවිල්ලා කලින් අපි මෙතන red color එකක් දීලා තිබ්බා. තව එකක් මම ඇඳලා පෙන්නනවා ඔයගලන්ට. මම ගන්නවා rectangle එකක් මේ විදිහට. දැනටමත් තියෙන්නේ yellow color එක අපි select වෙලා. මම orange ගන්නවා. green color එකක් දානවා. green color එකක් දාලා paint bucket එකට ආයසරයක් යනවා. මට ඕන pink color එක කියලා හිතන්න මම pink color එක මෙතන click කරනවා. හරි මම හිතනවා ඔයගලන්ට කලර්ස් දාන එක අවුට්ලයින් කලර් එකයි ෆිල් කලර් එකයි හොඳට තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු මම ගන්නවා රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක්. හරි රවුන්ඩඩ් රෙක්ටැන්ගල් එකක් අරගෙන මම ටිකක් තද පාටක් දෙනවා ඩාර්ක් කලර් එකක් ඔයගලන්ට පේන්න ඕන හින්දා. සයිස් එක මෙන්න මෙතන තියෙනවා සයිස් කියලා. මේකෙදී අපිට පුළුවන් අපේ ස්ට්‍රෝක් එක ස්ට්‍රෝක් එක කියලා කියන්නේ අපි අපි ඇඳ ෂේප් එකේ අවුට්ලයින් එකේ ප්‍රමාණය. ප්‍රමාණ අපිට ඩිෆෝල්ට් තියෙන්නේ හතරයි. හීනි ලයින් එකක් තියෙනවා හෙයා ලයින් එකක් වගේ. මම උපරිම ප්‍රමාණයක් දෙනවා මෙතනින් 8 පික්සල්. පික්සල් 8ක ප්‍රමාණයක් අපිට දෙන්න පුළුවන්. හරිද ඊළඟට මට ඒකටත් අර විදිහටම කලර්ස් දෙන්න පුළුවන්. මෙතන ෂේප්ස් ගොඩක් තියෙනවා. ඔගොල්ලෝ ඇඳලා බලන්න මේ ෂේප්ස් වලින් මොනවාද වෙන්නේ. ස්ටාර්ස් තියෙනවා, ක්ලවුඩ්ස් තියෙනවා, ඇරෝස් තියෙනවා, ගොඩක් තියෙනවා. මේවා ඇඳලා බලන්න. හාට් එකක් තියෙනවා. මේවට කලර්ස් දෙන්න දීලා මේවා ඉරේස් කරලා බලන්න. අපි මුලින්ම ප්‍රැක්ටිකල් එකක් කරන්න කලින් ළමයි මුලින්ම අපි සොෆ්ට්වෙයාර් එක අපේ අතට හුරු කරගන්න ඕන. ඊට පස්සේ තමයි අපි අපේ ප්‍රැක්ටිකල් එක කරන්න ඕන. නැත්නම් ඔයගලන්ට ප්‍රැක්ටිකල් එක ඔළුවට යන්නේ නැහැ. ඒ හින්දා අපි මම දැන් ඉරේස් කරනවා. ඊළඟට අපි බලමු මෙන්න මෙතන තියෙනවා කලර් පිකර් ටූල් එක කියලා. අපි බලමු කලර් පිකර් එකේ මොකක්ද වෙන්නේ කියලා. හිතන්න මට ඕන මෙන්න මෙතන තියෙනවා ස්ටාර් එකක්. මේ ස්ටාර් එකට මෙන්න මේ yellow කලර් එක මට ගන්න ඕනේ කියලා හිතන්න. මම කලර් පිකර් එක අරගෙන ඇවිල්ලා මෙතන එක ක්ලික් එකක් දෙනවා. බලන්න ඒ ක්ලික් එකේදී කලර් 1 කියන එකට මෙතන තිබ්බ yellow එක ඇඩ් වුණා. ආය පාරක් මම පෙන්නන්නම්. මට ඕන මෙන්න මේ ස්ටාර් එකේ තියෙන කලර් එක කලර් 1 කියන තැනට අරගන්න. බ්‍රවුනිෂ්.
පින්ක් කල එක බලමු අපි. මම මේක ඊට පස්සේ මට පුළුවන් කල අපේ ෆිල් විත් කලර් එකෙන් එහෙමත් නැත්නම් පේන්ට් බකට් එකෙන් කල එක මෙතනට ඇඩ් කරගන්න. ඊළඟට මෙතන ඒ කියලා ටූල් එකක් තියෙනවා. මේකට අපි කියන්නේ ටෙක්ස්ට් ටූල් එක. ටෙක්ස්ට් ටූල් එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මම මේ වගේ ඒරියා එකක් අඳිනවා. ක්ලික් ඇන් ඩ්‍රැග්. මම ටයිප් කරනවා ශ්‍රී ලංකා කියලා. මගේ ෆොන් සයිස් එක ගොඩාක් පොඩි. මම ඒක ටිකක් වැඩි කරගන්නවා. හරි. මං ඊළඟට කියලා දෙන්නම්. ඔගලන්ට පේනවා ඇති දැන් මේ ශ්‍රී ලංකා කියලා ටයිප් කරපු තැන අවසානයේ පොඩි ඉරි කෑල්ලක් තියෙනවා. ඒක ඔයාලට පේනවා ඇති එනවා යනවා නිවි නිවි පත් වෙනවා වගේ පේනවා ඇති. මේකට අපි කියනවා කර්සර් එක කියලා. කර්සර් එක ඔයාලට පුළුවන් ක්ලික් කරලා වම් අත පැත්තට ඩ්‍රැග් කරන්න. එතකොට මේ වගේ නිල් පාට වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ෆොන්ට් සයිස් එක මෙතනින් 20ද මම උපරිම දෙනවා 72ක්. ඊළඟට මට බෝල්ඩ් කරන්න පුළුවන්. බෝල්ඩ් එකෙන් වෙන්නේ අකුරු තද පැහැවීමක්. ඊළඟට ඉටැලික් අය අකුරක් පෙන්වනවා. අය අකුරෙන් වෙන්නේ ඉටැලික් කියලා කියන්නේ අකුරු ඇල කරනවා. සාමාන්‍ය කෙලින් තියනවට වැඩිය ඇල කිරීමකට ලක් වෙනවා. යූ අකුරක් තියෙනවා. යූ අකුරෙන් වෙන්නේ අන්ඩර්ලයින්. ඒ කියන්නේ අපි ලියපු වචන යටින් ඉරක් අඳින එක. ඊළඟට අපේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මගේ සිංහල ෆොන්ට්ස් උත් තියෙනවා. ඒ හින්දා සිංහල අකුරු උනත් ගන්න පුළුවන්. ඔගොල්ලෝ ආස කරන මොකක් හරි ලස්සන ෆොන්ට් එකක් දාන්න පුළුවන්. මෙන්න මම ෆොන්ට් එකක් දුන්නා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා අපි කලින් ෂේප්ස් වල කලර්ස් වෙනස් කරා වගේම මෙතනත් තියෙනවා ඔරෙන්ජ් කලර් එක, yellow, green මේ වගේ අපි කැමති කලර් එකක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ ඒරියා එකක් පෙන්නවා ඇති ඔයගලන්ට පේනවා ඇති මේ කඩඉරි වලින් මේ ඒරියා එක උඩට මවුස් එක ගෙනාවහම ක්ලික් කරන්න මනාත් කරන්න ඕනේ නැහැ. ඒරියා එක උඩට මවුස් එක ගෙනාවහම හතර පැත්තටම ඇරෝ හෙඩ් එක තියෙන අයිකන් එකක් එනවා. හතර පැත්තටම ඇරෝ හෙඩ් එකක් එනවා. අපිට පුළුවන් අපේ මේ ශ්‍රී ලංකා කියන වචනය මූව් කරලා ඕනම තැනකට අරන් ගිහින් තියාගන්න. මම මැද්දෙන් ඕනනම් මට මැද්දෙන් තියාගන්න පුළුවන්. මේ විදිහට අපිට මූව් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු අපි ඩ්‍රෝවිං ඒරියා එකට ක්ලික් කරපුවාම අපේ ඒ ඒරියා එක පෙන්වන එක නතර කරනවා. මොකද ඒක දැන් අපි print එකක් ගත්තත් ඒ ඒරියා එක ඒ කොටුව print වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඒරියා එකෙන් එහෙම මොනවත් විශේෂ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලමු මෙතන තියෙනවා brushes. මෙතන තියෙනවා brushes. මෙන්න මේ brush වලින් colors change කරන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම අපිට ලස්සන දේවල් අපින් ඇඳ ගන්න පුළුවන්. අපි ඉදිරියට බලමු. අද මේ paint වල introduction එක විතරයි කරන්නේ. ඒ කියන්නේ tools ටික විතරයි මම අඳුනලා දෙන්නේ. අපි ඉදිරියට බලමු කොහොමද practicals කරන්නේ කියලා. මේ විදිහට brush වලින් අපිට ලස්සනට ඇඳ ගන්න හැකියාව තියෙනවා. ඊළඟට දැන් අපි මොනවා හරි document එකක් අපි හදලා ඉවරයි කියලා හිතන අවසානයේ අපි හදලා ඉවරයි. අපිට පුළුවන් මේක සේව් කරගන්න. මම කලිනුත් කිව්වා සේව් ඇස් කියන command එකට අපි යමු. සේව් ඇස් කියන තැන ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ menu එකක් අපිට එනවා. මට ඕන මගේ desktop එකේ මේක සේව් වෙන්න. මම ක්ලික් කරනවා desktop කියන තැන. බලන්න මෙතන this PC වල desktop කියන තැන මෙන්න මෙතන තමයි මගේ ෆයිල් එක සේව් වෙන්නේ. ෆයිල් name එක කියන තැනට අපි දෙනවා මම දෙනවා ශ්‍රී ලංකා කියලා. ෆයිල් නේම් එක කියන්නේ අපේ ෆයිල් එක මොන නමින්ද සේව් වෙන්න ඕන කියන එක. ඊළඟට සේව් ඇස් ටයිප් එක png. ඒක ඔයාලට ඉදිරියේදී මම කියලා දෙන්නම් මොකද්ද මේ ෆෝමැට් එක කියලා. මේක මොනවද චේන්ජ් කරන්න යන්න එපා. මේක ඊළඟට ඔබලන්ට පුළුවන් සේව් කියන කමාන්ඩ් එක දෙන්න. ඊළඟට අපි බලමු මෙතන තියෙනවා මිනිමයිස් බටන් එක. මිනිමයිස් බටන් එක ක්ලික් කරලා අපේ ෆයිල් එක සේව් වෙලාද කියලා. මෙන්න මගේ ඩෙස්ක්ටොප් එකේ. ඩෙස්ක්ටොප් එකේ යටම තියෙනවා ශ්‍රී ලංකා කියලා ෆයිල් එකක්. බලමු අපි ඕපන් කරලා මම
ඇන්ද මම ශ්‍රී ලංකා කියපු වචනේ මේ ඇන්ද පැන්සල් ඉරි ටිකයි හැමදේම සේව් වෙලා තියෙනවා ඉමේජ් එකක් විදිහට. මේ තියෙන ෆොටෝස් srilanka.png ශ්‍රී ලංකා කියන නමින් ෆයිල් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. මේ ටික තමයි ඔයගලන්ට පේන්ට් පුදුකාංගයේ මූලික දැනුම වශයෙන් ඔයගලන්ට ලබා දෙන්න තියෙන්නේ. වීඩියෝ එකෙන් අපි බලමු පේන්ට් වලින් කොහොමද බටර්ෆ්ලයි කෙනෙක් ඇඳගන්නේ කියලා. ඒකට ඔයගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්න මම වීඩියෝ එක මේ විදිහටම ඔයගලන්ට අප්ලෝඩ් කරනවා. අපි බලමු ඒ ප්‍රැක්ටිකල් එකත් මොන විදිහටද කරන්නේ කියලා. ඔයාලා හැමෝටම ස්තුතියි.